අද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නපුප්පගන්ධෝ පටිවාතමේති නචන්නං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බාදිසා සප්පුරිසෝ පවාති චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකි ඒතේ සංගන්ධජාතානං සීලගන්ධෝ අනුත්තරෝති පින්වත්නි පිළිවෙලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාවේ 43 වැනි දේශනාව පුෂ්ප වර්ගයේ 9 වැනි දේශනාව න පුප්පගන්ධෝ පටිවාතමේති මල් සුවඳ උඩු සුළඟට හමන්නේ නැහැ. න චන්දනං සඳුන් තගර මල්ලිකා තුවරලා සීනිද්ද බෝලිද්ද සුවඳද උඩු සුළඟට යන්නේ නැහැ. සතංච ගන්ධෝ පටිවාතමේති ඒ වුණත් සත්පුරුෂයාගේ ගුණ සුවඳ උඩු සුළඟට යනවා. සිල් සුවඳ සත්පුරුෂයාගේ සිල් ආදී ගුණ ධර්ම උඩු සුළඟට පැතිරෙනවා. සබ්බාදිසා සප්පුරිසෝපවාති සත්පුරුෂයාගේ ගුණ සුවඳේ සියලු දිසාවම සුවඳවත් වෙනවා. චන්දනං තගරං වාපි සඳුන් තුවරලා උප්පලං අත වස්සිකි උප්පලං මානිල් දේශමන් වස්සිකි මේ සුවඳ අතරින් ඒතේ සංගන්ධ ජාතානං මේ සුවඳ අතරින් සීලගන්ධෝ අනුත්තරෝ සිල් සුවඳම උතුම් වෙනවා කියන එකයි මේ දේශනා ගාථාරත්න දෙකේ සරල අර්ථය. දවසක් විවේකයෙන් වැඩ හිටපු ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳුන්නාදී වූ හර සුවඳ හිරිවේරිය ආදී වූ මුල් සුවඳ දෑසමන් ආදී වූ මල් සුවඳ උතුම් සුවඳ කොට වදාරණ සේක. එහෙත් ඒ සඳුන් ආදී හැම සුවඳ යටි සුළඟෙහි මුත් උඩු සුළඟෙහි නොහමයි. උඩු සුළඟට යන්නේ නැහැ. මෙය මා තීරණය කරනු තබා මිහිලා බුදුරජාණන් වහන්සේගේ තීරණය දැන ගැනීම වඩා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා වැඳලා එකත් පස් ඉඳගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස හරසවඳ මල් සුවඳ හර සුවඳ කියන්නේ ඔය සඳුන් වගේ කඳන් වල සුවඳ මල් සුවඳ මුල් සුවඳ මල් සුවඳ මේ තුන සුවඳ යටි සුළඟෙහි මිස උඩු සුළඟට යන්නේ නැහැ. එහෙන් යටි සුළඟෙහි යන සුවඳක් උඩු සුළඟෙහි යන සුවඳක් තිබේද කියලා ඇහුවා. ඔව් ආනන්ද තිබේ වදාලා. ඒ වගේ එලා ආනන්ද සන්නසේව ඉල්ලීමක් කළ ස්වාමීනි මට ඒ පහදා දෙනු මැනවි කියලා.
ඊට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යම් ගමක හෝ නියං ගමක වසන ස්ත්‍රියක් හෝ පුරුෂේ බුදුන් දහම් සංගුණ සරණ ගියේ සතුම් මැරීම් හොරකම් කිරීම් කාමයේ වරදවා හැසිරීම් බොරු කීම් රාරක්කු බීම් යන පස් පවින් වැළකී සිල්වත් වූයේ යහපත් ගතිගුණ ඇත්තේ මසුරු මල හැර මුදාලු ත්‍යාග ඇතිව දිහිමෙහි පිරිසිදු වූ අත් ඇතිව ඉල්ලීමේ සුදුසුව තමන්ගේ කොටස පවා බෙදාදී වැළඳීමෙහි ඇලී සිට ගිහිගේ වසයිද එබඳු ස්ත්‍රී පුරුෂයන්ගේ උසස් ගුණය දස දෙස වසන හැම මහන බමුණු කෙනෙක්ම සතුටින් කියයි. දෙවියොත් කියනවා. අසවල් ස්ත්‍රී අසවල් පුරුෂයා තුන් සරණේ පිහිටා ගත්තා. පස්පමින් වැලකී සිල්වත්ව වාසය කරනවා. හැම දෙනාම කියනවා. ආනන්ද මෙවැනියගේ ගුණ සුවඳ යටි සුළඟේ පමණක් නෙවෙයි උඩු සුළඟෙහිද පැතිරෙනවා කියන අර්ථයෙන් ඉඳා මේ ගාථා රත්න දෙකම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දුඩු සුවඳ අතරින් දැන් මේ මල් සුවඳ ආදිය පැතිරෙන බවයි දේශනා කළේ. යටි සුළඟට උඩු සුළඟට පැතිරෙනවා කිව්වේ යම් ගමක නියම් ගමක නගරක හරි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ ගිහි පැත්තෙන් ගත්තොත් අර කිව්වා වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ එකම සරණ කරගත්තොත් ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ශ්‍රී සද්ධර්ම එකම ධර්මයේ වශයෙන් සරණ කරගත්තොත් ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්න රහතන් වහන්සේලා ආර ශ්‍රාවකයෝ එකම පිහිට කරගත්තොත් ශ්‍රාවක පිරිස කරගත්තොත් ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රාවක පිරිස මේ මහා සංඝරෝ එක තමයි තෙරුවන සරණ සීලය කියලා හඳුන්වන්නේ. තිසරණ සරණ යාමත් එක්තරා විදියක හික්මීමක් සීලයක්. ඒතර වෙන සරණ පතන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ හැර වෙන ශාස්ත්‍රූ කෙනෙක් ළඟට යන්නේ නැහැ. ලෙඩ හොඳ කරනවා කියලා චන්නේ නැහැ. එහෙම නෑ. ඒ කියන්නේ බලන්න යන්න පුළුවන්. දේවස්ථානයකට යන්න තහනමන්නේ මේ කියන්නේ. හදවතින් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා අසවල් ශාස්ත්‍රුන් වහන්සේ හොඳය කියලා හිතන්නේ නැහැ කියන එකයි. සරණ යන්නේ නැහැ කියන එක. වෙනත් දහම් පොත් නැත්නම් වෙනත් ධර්මයන් ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි මේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්ම සහිත පරිසම්පාද ස්කන්ධ ධාතු ආයතන සහිත මේ ඉතා ගම්භීර ධර්මයට වඩා ඒ දහම් ශ්‍රේෂ්ඨයි කියලා හිතන්නේ නැහැ. නොයෙක් ශාවකයෝ ඉන්න පුළුවන්. නමුත් සාරිපුත් මහමුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයත් කේම උප්පලවණ්ණා තෙරණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණී මහා සංඝරත්නයත් හැර වෙන සංඝ පිරිසක් පිළිගන්නේ නැහැ. වෙන ශ්‍රාවක පිරිසක් පිළිගන්නේ. ඒතකොට සංඝරත්න කිව්වේ ඒක. ඒතර මේකත් ගුණයක්. තෙරුවන් සරණ යා. ඒතකොට මේ ගුණ සුවඳ එයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙන්න තමයි නමක් දෙන බෞද්ධයා කියලා. කියලා එහෙම බෞද්ධයෙක් කියන එකත් ගුණයක්. ඒතර මේ තිසරණ සරණේ පිහිටීමයි ඒක දෙවියන් මිනිසුන් අතර පැතිරෙන දස දිසාවේ පැතිරෙන. ඊට පස්සේ ගිහි කෙනෙක් නම් එයා ඒ තිසරණේ පිහිටලා පන්සිල් සමාදන්ව ගන්නවා. එයා සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. කාමයන් වරදවා හැසිරෙන්නේත් නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාපානේ වැළකිනවා. මේ පහින් වැළකිනොත් උපරිම වශයෙන් පහින්ම වැළකුණොත් වඩාත් හොඳින් සිල් සුවඳ පැතිරෙනවා. එයාට එකක් බැරි නම් හතරක් හරි සමාදන්ව රැක්කොත් ඒත් ගුණ සුවඳ පැතිරෙනවා. හතරක් හරි රකින්න කෙනෙක් තුනක් රකින්නවා වෙනවා දෙකක් අන්තිම වශයෙන් එකක් හරි රැක්කොත් ඒත් ඒක ගුණයක් වශයෙන් සලකනවා. දැන් තමන්ට පුළුවන් එක සිල්පදයේද ඒක හොඳට රැක්කොත් ඒක වෙන මානිසංශ තියෙනවා. බැරි වෙච්චර වෙනම කරුණු තියන ආදීනවා. නමුත් පුළුවන් වෙච්ච කියානි සංසත තමයි සතුටින් හිතන්න පුළුවන්. ඒතර සිල්පද කැඩුනත් නැවත සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන රැකීමයි එහි සඳහන් වෙන්නේ. පැවිද්දෙකුත් එහෙමයි. තමන්ගේ සීලය මනුවෙන් විමසමින් නැවත නැවත සමාදන් වෙමින් හික්මීම. ඉතින් මේ අසවල් ස්ත්‍රී අසවල් පුරුෂයා සිල්වත්ය ගුණවත්ය. දැන් ගුණවත් කියන්නේ කරුණාව මෛත්‍රිය අනුන්ගේ සතුට දැකලා ඉවසන මුදිතා ගුණය ඒ වගේ ගුණ ධර්ම තියෙනවා මනුස්සයන්ට. ඒවත් තිබුණොත් ඒකත් ගුණයක් වශයෙන් පැතිරෙනවා. හරිම ගුණවත් සිල්වත් කියන එක වෙනම කතාවක්.
ගුණවත් කියන එක වෙනම කතාවක්. දැන් මේ විස්තරේ මේ ලෝකේ පැවිද්දොත් ඉන්න ගිහියත් ඉන්න සිල්වත් අය වෙනම ඉන්නවා. සමහරට ගුණවත් නෑ අය. සිල් හොඳට රකින්නවා පදෙන් පදේ. හැබැයි කරුණාවක් මෛත්‍රියක් අනුන්ගේ සැප ඉවසීමක් නෑ. සමහර අය සිල්වත් නෑ හැබැයි ගුණවත්. කරුණා මෛත්‍රිය තියෙන අනුන්ට උදව් කරන්න කැමති. ඒ වගේ තියෙනවා. ඉතින් මේ දෙකම පිළිහිටියොත් ඉතාම හොඳයි. සිල්වත්කමයි ගුණවත්කමයි. නැත්තම් ලෝකෙට වැඩක් නැහැ. සිල්වත් වෙලා තමන් තනියෙන් සිල් රකින්නවා හොඳටම. හැබැයි ලෝකෙට පිළිහිටක් වෙන්නේ නැහැ, කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැහැ. කතා කරන්න දන්නේ නැහැ ලෝකයාට. ඒ කියන්නේ කරුණාවෙන් වචනයක් හසුරවා ගන්න බෑ. හිත නිවාග තව කෙනෙක් හිත නිවන්න බණක් කියන්නේ නැහැ. මාන්සි වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්න පාඩුවේ. ඒක උසස් ගුණයක් නෙවෙයි. ඉතින් මේ සසරින් එතර වෙන්න උත්සාහ කරනවා නම් එහෙම ඉන්නයි ඉන්න. නමුත් ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා තමනු සසරින් එතර වෙලා අන් අයටත් මඟ කියා දෙන්න පුළුවන් නම්. ළඟට මේ සඳහන් වුණා තව ගුණයක්. පරිත්‍යාගය. මසුරු මල දුරු කරලා ශක්ති පමණින් තමන්ට තියෙන දේවල් දෙනවා. කොච්චර දෙනවද කිව්වොත් තමන්ට අනුභව කරන්න තියෙන දේ පවා දෙනවා. කොටසක් දෙනවා. තමන් කන්න ගිහිපු කෑමකින් කොටසක් දෙන්න පුළුවන් තරමට පරිත්‍යාගශීලී වෙනවා. දාන ඇලී වසනවා. ඉල්ලගෙන දුගී මගී යාචකයන්ට එන්න සුදුසු තැනක් ගෙදරක් වෙනවා ගෙදර. මෙයා දෙන කෙනෙක්. ආන්නේ විදියට දාන ආදී ගුණ ධර්ම සීල භාවනා කුසල් වඩනවා. විශේෂයෙන්ම මේ සීලය ගැනයි මෙතන කතා කරේ. ඒ සිල්සොඳ උඩු සුළඟේ කියන්නේ දෙවියන් අතර පවා හමනවා. මිනිසුන් අතරත් හමනවා. ළඟට සඳුන් තුවරලා මානෙල් මල් තියෙනවනේ. උපුල් මල්, දසමන් මල්. ඒ සියලුම සුවඳට වඩා සීල ගන්ධෝ අනුත්තරෝ. සිල් සුවඳමයි උත්තරීත සුවඳ වෙන්නේ. දැන් ඒ නිසා සිල් රකින්න කෙනෙකුට අර සුවඳ විලවුන් පුයර වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කෙනාලගෙන් හමන්නේ සීලේ සුගන්ධය, සීල සුගන්ධය. හරිනේ. එතකොට ඒක යොදුන් ගණන් දුර පැතිරෙනවා. කොහේද? යොදුන් 84,000ක් දුරින් තියෙන තවතිසාවට පවා මේ කතාව යනවා. ආන්නේ බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ. සතංච ගන්ධෝ. සතංච කියන්නේ සත්පුරුෂයා. කවුද මේ සත්පුරුෂයා? මෙහිදී බුදුරජාණන් වහන්සේ තමයි උත්තරීතරම සත්පුරුෂයන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ ළඟට අරිහත් වෙටපත් වෙච්ච රහතුන් වහන්සේලා, සෝවාන් සකදාගමනාගාමී ආර්යයන් වහන්සේලා සත්පුරුෂයෝ. සතුන් මැරීම ආදී පව් වලින් වැළකී සිටින කෙනත් සත්පුරුෂයෙක්. තමන් පව් වලින් වැළකී අනුනුත්පවෙන් වළක්වන කෙනත් සත්පුරුෂයෙක්. තමා සිල්වත්ව සද්දා හිරි ඔත්තප්ප සුත විරිය සතිපඤ්ඤාය සත්ත සත් ධර්මයන්. ඒ කියන්නේ ශ්‍රද්ධාව, පවට ලැජ්ජා, බය, දහම් දැනව සුත වීරය කරනවා නිවන් මඟ, සති සිහිය පවත්වන ප්‍රඥා විදර්ශනා ඥාන දිනු කරනවා. මෙන්න මේවා කරනවා නම් එයත් සත්පුරුෂයෙක්. සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග අට වඩනවා නම් එයත් සත්පුරුෂයෙක්. ඉද බික්කවේ සත්පුරිසයෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං පුට්ටෝපි න පාතු කරෝති. මෙන්න මෙතන විශේෂ කරුණක් තියෙනවා. අපි දැනගන්න ඕන එක. අපි තුලත් ඇති කරගන්න පුළුවන් මේක. මොකද්ද මේ කියන්නේ? සත්පුරුෂයා වනාය අනුන්ගේ අගුණ දැක්කොත්, අගුණ ඇහුවොත්, කවුරු හරි කිව්වත් ඒව කිය කියන්නේ අනුන්ගේ දොස් තව අයට කියන්නේ. බලන්න කොච්චර මේ කාලේට වටින එකක්ද. මේ කාලේ වැඩිපුරම තියෙන අනුන්ගේ දොස් කිය කියන එකනේ. අනුන්ගේ අගුණයක් තමන්ට ආරංචි වුණොත්, වරදක් ආරංචි වුණොත් ඒක පතුරන්නේ නැහැ. ප්‍රචාරය කරන්නේ නැහැ. තව කෙනෙක් ගුණයක් තියෙනවා නම් ඒක සතුටින් ප්‍රචාරය කරන. මෙයා මෙහෙම ගුණවත් කෙනෙක් කියලා එයාගේ ගුණ කියනවා. හැබැයි තමාගේ ගුණ තියෙනවා නම් ඒව හංග ගන්න. ඒව කියන්න යන්නේ. ඔන්න බලන්න. ඒක තමයි වටිනම කතාව. මේ ලෝකෙ වැඩියෙන් මිනි තමන්ගේ නැති ගුණත් ප්‍රකට කරන්න යනවා. එතන ඊටවඩම පෙර මෙයා කවුද? මම මෙහෙම කෙනෙක්, අරම කෙනෙක්, මන්තරා සිල්වත් කෙනෙක් නෑ. ඒ කියනවනේ. එහෙම කියන කෙනා අසත්පුරුෂයෙක් කියලා තමයි මේ ඉදී ධර්මයේ
විස්තර කරලා තියෙන්නේ. අනුන්ගේ ගුණ කියනවනම් එයා සත්පුරුෂයෙක්, අනුන්ගේ අගුණ කියන්නේ නැත්නම් එයත් සත්පුරුෂයෙක්. කරුණු මැනවින් සොයා බලා දෙන කරුණාවෙන් අගුණ කියන්නේ, කරුණු මැනවින් තීරණය කොට පසසන්නේ, නොපැහැදිය යුතු තැන්වල නොපහදින්නේ. දැන් අතන කිව්වේ අගුණ කියනවායි කිව්වේ, දැන් කවුරු හරි කෙනෙක්ගේ මොනවා හරි වරදක් වෙනවා නම් කාටවත් කියන්නේ නැතුව ඒ අදාළ කෙනාටම කියලා දෙනවා, එහෙම කිරීම හොඳ නෑ, මෙහෙම කරන්න හොඳ පාර කියලා දෙනවා. ප්‍රශංසා කරද්දි හොයලා බලලම ප්‍රශංසා කරනවා. සමහරවිට රැවටිලක් දන්නේ නෑනේ එයාගේ රඟපෑමට. එතකොට ඒක වරදක් මොකද? තමනු රැවටිලානේ. එහෙම නෙවෙයි හොයලා බලන, ඇත්තටම මෙයා ගුණවතෙක්ද? මේක නිතම් පෙන්නන දෙයක්ද? එකපාරට තීරණයට එන්නේ නැහැ. නොපහදී යුතු තැන්වල පහදින්නේ නැහැ සත්පුරුෂයා. පැහැදී යුතු තැනදී පහදිනවා සත්පුරුෂයා. කෙටියෙන් කියනවනම් නිවැරදි කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. කායෙන් කරන වැඩ නිවැරදි, කතා කරන වචන හොඳයි, හිතන දේත් හොඳයි, එයා සත්පුරුෂයා. සත්පුරුෂ භාවයේ කෙළපෙමිනෙන්නේ බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා. උන්වහන්සේලා අනුව යන නිවන් මඟ දියුණු කරන පිරිසටත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර කියන නමය දෙනවා. රාග ද්වේෂ මෝහයන් සංසිඳ වූ හේයින් ක්‍රෝධ බද්ද වෛර ගුණමැකීම තාමා අතර කවර වෙනසක් දැයි සැලකීම මානය අනුන් අයත් සැලකිලි ගුරු ගරු බුහුමන් නොවිවසීම මසුරුකම රැවටීම කපටිකම තදගතිය එකට එක කිරීම තමන් උසස් කොට සැලකීම මත්වීම සිහි මුලා බව සියලු කෙලෙසුන් සියලු දුසිරි සියලු දරතයන් සියලු දාහයන් සියලු සන්තාපයන් සියලු අකුසල් සංස්කාරයන් සංසිඳ වූ හේයින් දමනය කළ හේයින් නිවූ හේයින් ආකල හේයින් නැවත නූපදින්නන් කළ හේයින් සාන්ත නම් වෙනවා. ඒ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා මේ කියපු කෙලෙස් දරතවලින් අසහනේ දැවිල්ලෙන් මිදුනා. ඒ නිසා ශාන්තයි, සන්ත නිවුණා, ශාන්ත බවට පත් වුණා. ඒතර සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ කොපමණ දුර පැතිරේද කිව්වොත් මෙන්න කතාවක් තියෙනවා. මෙම ලක්දිව රුහුදනව්වේ කාලවාල මණ්ඩප නැත්නම් කළුවැල් මණ්ඩප නම් ඒ ගමේ නම මහා නාග නම් තෙරුන් වහන්සේ කෙනෙක් වාසය කළා. උන්වහන්සේගේ සිල් ගුණ සුවඳ දඹදිව පුරාද පැතිරුණා. ඉන්දියාවේ තැන්පතුලා තිබුණ මේ මහා නාග තෙරුන් වහන්සේ බොහොම සිල්වත් ගුණවත් උතුමෙක් කියන එක පැතිරිලා පළලොප් නුවර ඉන්න බමුණු දෙන්නේ උන්වහන්සේ හම්බ වෙන්න නැවුනගලා. අතරමඟ දෙක බමුණෙක් මැරුණා. අනෙක් බමුණ නැවුනගල ඇවිල්ලා මහතොටින් ගොඩ බැහැලා අනුරාධපුරයට ගිහින් කාලවාල මණ්ඩප කියන ගම හොයද කියලා අහගෙන ගිහින් තෙරුන් වහන්සේ ඉන්න තැනට විහාරයට පොඩ්ඩක් මෙපිටින් ගෙදරක නතර වෙලා ඒ නුවරේ නම සුළු නුවර නවාතන්ගෙන උදේම ආහාර පාන පිළියෙල කරගෙන තෙරුන් වහන්සේ බලන්න ගියා. තෙරුන් දැක වැඳ වැටි ස්වාමීන් වහන්සේ ගුණ සුවඳ මුහුදින් ඈතර මුළු දඹදිව හැමතැන පැතිර පවතී. මම නුඹ වහන්සේ දකින්නට මෙහි සිට ආවේ වෙමි කියා පිළියෙල කොටගෙන ගිය ආහාර පිළිගන්නා පාත්‍ර සිවුරු සොයාගෙන ඇවිත් එහිම පැවිදි වෙලා ඒ මහා නාග තෙරුන්ගේ අවවාදයේ පිහිට කමටහන් වඩා ටික දවසකින් අරිහත්ත්වයට පත් වුණා. එයින් පෙනී යනවා සත්පුරුෂයන්ගේ ගුණ මොහොතෙන් එතෙර මනුස්ස ලෝකේ ද ඉහළින් තියෙන දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ ආදී ලෝකවල තිරිසන් සතුන් අතර පව සමහර විට පැතිරෙනවා. ඒක හරි පුදුම දෙයක්. ඒ කියන්නේ අපි සත්තුන්ට කරුණාව දක්වනකොට සත්තුන්ට අපිව තේරෙනවා. දැන් දවල් මහත්තයෙක් ආව පස් වෛද්‍යවරේ. එතුමා ඒ සිංහයන්ට පවා බෙහෙත් කරන කෙනෙක්. මම දැක්ක ඡායාරූපය සිංහගේ මූණ ඉබගෙන ඉන්නවා. ඒතර සිංහයකින්වත් හානියක් නැහැ. ඒතර අපේ මෙහෙ ඊට බල්ලොත් ගිහිල්ලා ඇඟේ එල්ලෙන්න ගත්තා යාගේ. මොකද මේ සත්තුන්ට දැනෙනවා මෙයා අපිට සලකන කෙනෙක් කියලා. අපි කවුරු කියලා දුන්නේ නැහැ නේ උන්ට. ගිහිල්ලා එල්ලෙන්න කියලා ඇඟේ. අදමයි ආවේ.
ඉතින් ඒක හරියට පැහැදිලි සතුන් අතර පවා ප්‍රසාදයට පත් වෙනවා. කනුන්ට හිංසා පීඩා කරන්නේ නැති කෙනා. නම් මේ දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අයි සත්පුරුෂයා කියන්නේ කවුද? සිල්වත් ගුණවත් භාවය මොකද්ද? ඒක තමන් තුළ ඇති කරගන්න ඕන එකක්. එහෙම ඇති කරගත්තොත් තමන්ට දෙවි මිනිසුන් අතර පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රසාදය ඇති වෙනවා. දෙවියන්ගේ උපකාර ලැබෙනවා. මනුෂ්‍යයන්ගේ උපකාර ලැබෙනවා. තිරිසන් සතුන්ගේ පවා උපකාර ලැබෙනවා. චුල්ල පදුම ජාතකේ අප මහා බෝසතාණන් වහන්සේ දේවියස් සමග කාන්තාරයෙන් එතෙර වෙන්න යනවා. මහා විපතකට මුහුණ දීලා රාජ්‍ය අහිමි වෙලා යන වෙලාවේ පිපාසය ඇති වුණා බිසවට. ඒ වෙලාවේ තමන්ගේ පපුව සම සිදුරු කරලා පිහියකින් ලේ බොන්න දුන්නා. එහෙම ගිහිල්ලා ගඟක් අසල වාසය කරනවා මේ දෙපළ. රාජ දඬුවම් ලැබිච්ච මිනිස්සෙක් එයාගේ අත් දෙක කකුල් දෙක කපලා ගඟේ යවනවා පාරුවක දාලා. ඒක දැකලා මේ පදුම කුමාරයා ගිහිල්ලා බේරගෙන එනවා. බෙහෙත් කරලා සනීපුණාට පස්සේ මේ බිසවට පිළිබඳ සිතක් ඇති වෙනවා. අර කොටා කෙරෙහි ආශාවක් ඇති වෙනවා. ස්ත්‍රීන්ගේ යම් යම් අගුණ කියන අතර මෙන්න මේ ජාතක දේශනාවත් එයින් එකක්. ළඟම හිටපු කෙනෙක් බෝසතාණන් වහන්සේගේ විරිඳ නෙමේ. ඉතින් මේ කොටත් එක්ක නිදහස ඉන්න ඕන නිසා කන්දක් උරට බෝසතාණන් වහන්සේ එක්කගෙන ගිහලා වඳින්නේ කියලා පූජාවක් බාරයක් ඔප්පු කරන්නේ කියලා එක්කගෙන ගිහිල්ලා බෝසතාණන් වහන්සේ තල්ලු කරා. තල්ලු කරා උන්වහන්සේ දිඹුල් ගහක රැඳුනා. මේ මිත්තානි සංසූත්‍රයේ තියෙනවා පර්වතයකින් ගහකින් කොහෙන් හරි වැටුනොත් එහි පිහිටක් ලබනවා කියලා. උන්වහන්සේ කාටවත් වරදක් කරපු නැති නිසා දිඹුල් ගහ රැඳුනා. දිඹුල් ගහට ගොයෙක් එනවා. මේ ගොයාගේ පිහිටෙන් ඒ බෝසතාණන් වහන්සේ පහළට බැහැලා සුවපත්ව රාජ්‍යට පසුව ගිහින් රාජ්‍ය ලබා ගත්තා. අර ස්ත්‍රියට මොකද වුනේ? කොටාවත් ඔලුව උඩ තියාගෙන කූඩ එක දාගෙන ගමින් ගම හිඟා කමින් ජීවත් වුණා. ඒතර මේ සසරෙම වෛර බැඳගෙන ආපු කෙනෙක් මේ ස්ත්‍රිය. නමුත් කොච්චර වෛර කළත් කොච්චර විපත් කළත් සත්පුරුෂයා විපතට වැටෙන්නේ නැහැ. අසත්පුරුෂයා හැමදාමත් විපතට වැටෙනවමයි. ඒ නිසා තිරිසන් සතුන්ගෙන් පවා උපකාර ලැබුණයි කියලා සඳහන් වෙනවා. එතකොට මේ ගෝයා ආනන්ද තෙරුන් වහන්සේ බවත් අර ඉස්ත්‍රිය චින්චමානවිකාව හෝ මාගන්ධියා විය යුතුයි ඒ දෙදෙනාගෙන් කෙනෙක්. ඉතින් ඔහොම විස්තර තියෙනවා. ඒ සමහරට පලිගන්න වුණාම ළඟටම එනවා. ඥාති වෙලා ඉපදෙනවා, ස්වාමිය වෙලා ඉපදෙනවා, බිරිඳ වෙලා ඉපදෙනවා, එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇවිල්ලා කරපු දේ දැක්කද? උරේ පළල ලේ බොන්න දීපු කුමාරයා රජතුමාව මරන්න තල්ලු කරා. හැබැයි පින තිබුණා, සත්පුරුෂ බව තිබුණ නිසා ජීවිතේ බේරුණා. නැවත රාජ්‍යේ පවා පිහිටන්න පුළුවන් වුණා. එසේනම් මේ සත්පුරුෂයා කියන කෙනා නිසාමයි මේ සම්පූර්ණ නිවන් මගම පවතින්නේ. මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නේ සත්පුරුෂයෝ නිසා. සත්පුරුෂයෝ නැත්තම් මේ ලෝකේ ජීවත් වෙන්න හොඳ තැනක් නෙවෙයි, සුදුසු නෑ. අනිත් හැමතැනම ඉන්නේ අසත්පුරුෂයෝ. අවස්ථාවාදීය, තමන්ගේ වැඩේ කරගෙන උන්ට මොනවා වුණත් කමක් නෑ කියලා එහෙම හිතන අයත් ඉන්නවා. දුන්නු අතත් හපා කන අය ඉන්නවා. ගඟෙන් වතුර වීල මුහුදට ආවට නෑ අහලා තියෙනවද දැන්? එහෙමත් ඉන්නවා. ඉතින් එහෙම ලෝකයක් නිසා ඒව දැක්කම සමහරට කලකිරෙනවා. නමුත් සැනසෙන්න තියෙන එකම දේ සත්පුරුෂයන්ගේ සේවනයයි. සත්පුරුෂය එහෙම නැහැ. කළ ගුණ දන්නවා, කළ ගුණ සලකනවා. ධර්මය නිවන් මඟ කියා දෙනවා, අනුකම්පා කරන, වරදට සමාව දෙනවා, නැවත නිවැරදි භවයේ පිහිටවන්න උත්සාහ කරනවා, කරවනවා. ඉතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පරම කල්යාණ මිත්‍ර ලෝකෙට ධර්මය කියා දුන්නා, පිහිට වුණා.
ඒ මග යන පින්වත් ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට තමන් ලබන මේ සැනසිල්ල දායකයන්ට, ඥාතීන්ට, හිතෛශීන්ට බෙදා දෙන්න පුළුවන්. එහෙම කියා දෙනවා, දේශනා කරන තමන් ළඟට එන අයට නිවන් මඟ, භාවනා ක්‍රම, ගැඹුරු දහම් කතා කියා දෙනවා. කියා දෙමින් බලනවා අපි යන මේ නිවන් මඟ මේ අසරණ ජනතාවට යන්න කිය පුළුවන් නම්, ඒ අයටත් අපි ලබන සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාව. සත්පුරුෂ බව, පරහිතකාමී බව බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ ඒකයි. තමන්ගේ වැඩ කරගෙන නිවන් දකින ක්‍රමයකුත් තියෙනවා. එහෙමයි අදත් ඉන්නවා, මේ ලංකාව පුරා ඉන්නවා, කැලෑවල් වල ඉන්නවා ගිහිල්ලා. හැබැයි අනුන් දිහා බලන්නේ නැහැ, පැවිදි කරන්න උදව් කරන්නේ නැහැ, පැවිදි වෙන්න ඒවට අනුග්‍රහ නැහැ, භාවනා මාර්ග අරමව කියලා දෙන්නේ නැහැ. පාඩුවේ තමන් වැඩේ කරගෙන යනවා. ඒ තමන් සැනසෙන පිරිස. ඒක හොඳයි එක අතකින්. ඒතර තමන්ගෙන් ලෝකෙට කරදරයක් නැහැනේ. තව කෙනෙක් ඉන්නවා තමන්ට පීඩසෙන්නේ නැහැ, ලෝකෙට පීඩසලසා දෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා, වැඩක්ම නැහැ. එතන වටිනම කෙනා තමයි තමනුත් නිවන් මග යන ගමනේ, සැනසෙන ගමනේ තව එක්කෙනෙක්ට හරි ඒ මග කියා දෙන සත්පුරුෂයා. ආන්නේ තමයි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වා දෙන භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒ ගොඩට තමයි අයිති වෙන්න ඕන. මගේ වැඩේ කරුණ හරි කියලා ඉන්නේ නැතුව තවත් අයටත් සැනසෙන්න උදව් කරන්නට. ඒ සඳහා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ගුණ පින්වත් අපි ඔබ අප සෑම දෙනාටම සිත් තුළ පහළ වීමෙන් මේ ජීවිතෙත් කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණිය ලබාගෙන සසර ගමනේ නිවන් දකිනා ජාති දක්වා අපට එවන් බුදුපසේ බුදු මහරහත්තන් වහන්සේලා ගැසුර ලැබමින් සුවසේම නිවණින් සැනසෙන්නාත් මේ ධර්ම දානමය පාරමිතාව ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා වහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිවා චිරන් රක්ඛන්තු සාසනං ආකාසටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්චතු. සෝ